අදත් මගේ channel එකට මම ගොඩක් ආදරෙන් කවුරුත් පිළිගන්නවා. අද අපි හදුවේ අන්නස් පුඩින් එකක්. හරිම රසට හදා ගන්න පුළුවන් ලෙහෙසියෙන් හදන්න පුළුවන් ගත්තා මම මේක. ගොඩක් වෙලා යන්නේ නැහැ. අපි මේක ගලවන්න කලින් මේක ඕනනම් upside down කරන්නත් පුළුවන්. ඒ වුණාට අර දැන් ගොඩාක් ලොකුවට හැදුවොත් උත්සවයක් වෙලාට හැදුවොත් එහෙම කරන්න විදියක් නැහනේ. මම ගෙදරදී පොඩියට හැදුවට එහෙම කරන්න ඕනේ. අපි හදන භාජනයේ තියෙද්දිම අපිට ඒක පිළිගන්නන විදියට හරි ගස්ස ගන්න පුළුවන්. මේක කෑලි කපන්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ බලන්නකෝ. ඒ කියන්නේ හොඳටම සෙට් වෙලා තියෙන්නේ ඒ ජෙලටින් නිසා. මේ අන්නාසි කෑලි තමයි කැපෙන්නේ මේ විදියට. මේක හැපෙද්දි හරිම රසයි. අනිත් පැත්තම හරවල පෙන්නන්නම් ඔයාලට. මේක තමයි අන්නාසි පුඩින් එක. හරි රසට ගන්න පුළුවන්. හැමෝටම රස කරලා කන්න පුළුවන්. එහෙනම් ලිහසෙන් හදා ගන්න පුළුවන් පුඩින් එක බලන්න. අපි යමු වීඩියෝ එකට. අන්නාසි පුඩිම හදන්න අපි ඉස්සෙල්ලම අන්නාස් කිරිය තමයි කපල ලේස්ටි කරගන්න ඕනේ. ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ. හොඳ අන්නාසි කිරියක්. මේක ඇත්තටම කපනවා පෙන්වන්න තරම් දෙයක් නෙමෙයි. ඒ වුණාට විශේෂයෙන් පෙන්වන්න ඕනේ මේක අර හොඳටම සුද්ධ කරන්න ඕනේ. මෙන්න මේ වගේ මේ බටන් වගේ තියෙන අන්නේ ඒ ටික නැති වෙන තමයි මේ කෑල කැපිලි තියෙන්නේ. ඒ විදිහට තමයි සුද්ධ කරගන්න ඕනේ. දැන් ඔන්න අන්නාසි ගෙඩිය මෙහෙම කපලා දැන් පේනවනේ ඔයාලට හොඳට අර මේ බටන් ගැතිය නැති නැකල් අපි සුද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය පමණ කෑලි කපා ගමු මේකේ. මේ ගොඩක් අර හයිය තීරුව මං කපලා දාන්න ලැබ තියෙන මේක මං කපනවා. මොකද ඒක ටිකක් හයිය වැඩිනේ. මේ විදිහට කපලා ඊට පස්සේ අපි සාමාන්‍ය නිකන් මෙහෙම ගොඩක්ම චූටි වෙන්න ඕනේ නැහැ කෑලි. අනේ මේ වගේ කෑලි වලට තමයි කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි කපාගත්ත අන්නාසි ටික. ඒක දැම්මම ඩිපර තියන පුළුවන් වාජනයකට දාගන්නවා වලකට. අන්නාසි ගෙඩියෙන් තුන් කාලක් ගත්ත ග්‍රෑම් 500ක් තියෙනවා මෙතන. ග්‍රෑම් වලින් කියනවනම් මේකට මම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 50ක්. ඊට පස්සේ මේ ටික දැන් කලවම් කරලා අපි ඩිපර තියාගන්න යමු. ඊළඟට එලකිරි එකක් අරගෙන මම එලකිරි එකත් උතුරව ගන්න ඕනේ අපිට රස රත් කරගන්න. මොකද ජෙලටින් මිශ්‍ර කරලා මේක පුඩින් එක හදන්නේ. ඒක නිසා ඒක රත් කරගන්න ඕනේ එලකිරි එකත්. මම ඒකත් පෙන්නන්න. දැන් අපි මේක ලිපට තියලා අඩු ගින්දරේ මේක අර මැල වෙනකල්. දැන් ඔයාලට පේනනේ මේ අන්නාසි කියලා සාමාන්‍යයෙන් බැලුව බැලමට ලකුවට නිකන් අර හරි ශක්තිමත් කියලා මේ පොඩි වෙන්නේ නැති විදිහටනේ තියෙන්නේ. මේක මැල වෙනකල් අපි පොඩි කර උයගමු. මේ දැන් මම මේක ලිපට තියාගත්තා. මේක අඩු ගින්දරේ තමයි හදාගන්න තඹ ගන්න ඕනේ අපි. ඒ අඩු ගින්දරේ තැම්බෙනකොට දැනටත් අර පටන් ගත්ත ගමන් උනත් හරි සුවඳක් වෙන සීන් එකක් එකතු වෙලා අඩු ගින්දරේ තැම්බෙනකොට මේකේ වතුර ගතිය උනනවා. ඒ කියන්නේ සිරප් එකක් වගේ හැදෙනවා. ඒ සිරප් ටිකෙම තමයි මේක තැම්බෙන්න ඕනේ. මේ දැන් ඔයාලට පේනවද මේකේ මේ බලන වතුර හැදිච්ච හැටි? අඩු ගින්දරේ උදිනකොට මේ වතුර හොඳට හැදිලා තියෙනවා සිරප් එක. මේක දැන් අපි මේකට මේ වෙලාවේ මම එකතු කරගන්නවා ලුණු පිංච එකක්. දැන් මේ පේනනේ අන්නාසි එක මෙන්න මේ ගානට තැම්බී කියලා එනවා. තවම හොඳට තැම්බිලා නැහැ මේක. ඒ තැඹුණාට පස්සේ තමයි අපි ලිප ඕෆ් කරගන්නේ. එතකොට මම ඔයාලට ටේබල් එක ළඟට ගිහින් පෙන්නන්නම්. දැන් අපි යමු අපෝ ටේබල් එක ළඟට. කිරි මිලිලීටර් 500ක් ගත්තා මම. ඒක අපි බලඳකට දාලා උතුරව ගන්න ඕනේ. දැන් මම කිරි එකක් ටිපට තියුවා. මේක එලකිරි එක හොඳට උතුරව ගන්න ඕනේ. මොකද අපි කඩෙන් ගන්න එලකිරි එකුණත් මොකක්ුණත් හොඳට උතුරව ගන්න. උතුරවගෙන තමයි නිවා ගන්න ඕනේ අපි. සාමාන්‍ය මද රස්නි වෙන කලින් නිවා ගන්න ඕනේ. හොඳටම උතුරලා පෙන දාලා උතුරුවට පස්සේ තමයි අපි ලිප ඕෆ් කරගන්න ඕනේ. මේ තියෙන උතුරගත්ත කිරි ටික මම මේකට සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ඒක වල රසාණුව තමයි සීනි එකතු කරගන්න ඕනේ. මට සාමාන්‍ය මේ ගාන තුන් සැතු මොකද අන්නාස් කිරියත් හොඳ පෙන රසක් තියෙනවා. ඒක අර පොඩ්ඩක් තඹ ගන්න ඕන නිසා තමයි ස්ටු කරනවා කියන්නේ. අන්නේ කරගෙන තමයි මම එකට දැම්මේ සීනි ටිකක්. කිරි එක කොහොමුණත් නිවෙනකල් අපි මේ තියන්න ඕනේ. තියලා ඉවර වෙලා තමයි පෙරන්න ඕනේ. පෙරා ගන්න ඕනේ. මොකද නැත්නම් අර යන්තම් අඩිය දැන් කිරි ගතිය තිබුණොත් සාමාන්‍ය පුඩින් එක කද්දි එක රසට දැනෙන්නේ නැහැ. අර එක අමුතු විදිහට කෑලි වගේ හැපෙනවනේ.
ඒක නිසා මේක හොඳටම නිවෙන කල් ඉන්න ඕනේ අන්නාසික වගේම. මොකද නැත්නම් එකතු කරගනිද්දී අපිට මේකට අන්නාසි කිරි එකතු වෙච්ච ගමන් මොකද අර කේ ඇඹුල් ගතිය තියෙනවනේ, එතකොට මිදිරව වගේ වෙනවා, කිරි එක කැටි වෙනවා. ඒක නිසා දැන් අපි මේ කාණ්ඩ මේක නිවෙන්න තියලා අන්නාසි එකත් බලමු. ඒ නිවෙන අතරට බාගට තව ටිකක් නිවුණට පස්සේ කියන මද රසෙන් ඇඟිල්ල ඇඟිල්ල දාන්න පුළුවන් ගස්න කියන්නේ ඒ ගානට ආවට පස්සේ අපි ජෙලටින් එකතු කර ගන්න ඕනේ. බලන්න මෙතන ග්‍රෑම් 500ක් ගත්තට ඒක තැඹිලා යනකොට කොච්චර පොඩ්ඩක් වෙලාද කියලා. කිරි ටික ගානටම වගේ තමයි එන්නේ. ඔන්න පුළුවන්. දැන් අපි මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. හොඳටම නිවුණට පස්සේ තමයි අපි වැඩේට ගත්තේ. මෙතන මම අරගෙන තියෙන ජෙලටින් ග්‍රෑම් 10ක්. මේ ජෙලටින් කොළ මගේ ළඟ තියෙන්නේ. ජෙලටින් සාමාන්‍ය ගණිතේ ග්‍රෑම් 10ක් ගන්නවා. ඊට පස්සේ මේක කොළ ටික සාමාන්‍යයෙන් තෙමා ගන්න ඕනේ. වතුර ඇල් වතුරට දැල් තුන. කිරි ටික හරියද්දි සාමාන්‍යයෙන් අපිට මද රස නෙවෙද්දී ජෙලටින් ටිකත් හරියට ඉඳලා තියෙනවා. දැන් මේක පේනම ටිකක් ඝනයි කියලා මම මේට කලිනුත් පේනල තියෙන. ඊට පස්සේ අපිට මෙහෙම අතර මිරි කරන්න පුළුවන්. ඒ ගන්නට එනකල් මෙහෙම තියනරමු. දැන් මෙන්න පේනවද? ජෙලටින් කොළ ටික දියවිත් කියන්නේ මෙලෙක් කරලා තියෙන්නේ. අපි දැන් මේ ටික අරගෙන වතුර මිරි කර මෙහෙම. ඊට පස්සේ කිරියකට දාගමු. මේ කිරියකට ඇඟිල්ල දාන්න පුළුවන් ගන්නට ලක්තරා තියෙන්නේ. මේ ටික දාලා හොඳට දිය කරගමු දැන්. දැන් මේ අන්නක් ටිකත් හොඳට ඇවිත් තියෙනවා. මේ පේනවා නේද හොඳට සිරප් එක හැදිලා තියෙනවා. මේ සිරප් එකත් එක හරි සුවඳයි. මම දැන් මේ ටික ඔක්කොම සාමාන්‍යයෙන් ඔක්කොම ටික අපි කිරි දාගමු. ඊට පස්සේ අපි කිරි ටික මේකටම බෙරාගමු. මේ බලන්න කිරි යොදේ වගේ හැදිච්ච ටික ඒක ඔක්කොම අයින් වුණා අපිට. ඊට පස්සේ දැන් මේක කලවම් කරනවා. ඊළඟට මම මේක ගත්ත පියනත් එක වීදුරු එකක් ඒක ප්ලාස්ටික් එකකට දැම්මත් කමක් නැහැ, නිවිලනේ තියෙන්නේ. කැමති එකකට දාගන්න පුළුවන්. මේ වහන්න පුළුවන් එකක් තමයි මේක. මොකද මේක දැන් ෆ්‍රිජ් එකේ තියාන්න ඕනේ අපිට සෙට් වෙන්න. හොඳට කලවම් කරලා හරි සුවඳයි මේ වෙලාවේ අන්නාසි සුවඳ හොඳට එනවා. කලවම් කරලා අපි මේකට එකතු කරගමු. එහෙනම් දැන් අපි මේක සෙට් වෙන්න තියමු වහලා. මේක ඉතින් කොහොම නත් පැය 12ක් විතර වගේ තිනුන තමා හොඳටම සෙට් වෙන්නේ. එහෙමත් වඩා හොඳයි. අපි බලමු කොහෙට. මේක හොඳට වහන්නේ. දැන් මේක පියනක් නැති එකක් නම් මේක ඔක්කකින් හරිය. ඒ කියන්නේ වහලා තියුම තමා හොඳ අර මේකේ තියෙන සුවඳ එහෙම යන්නේ නැහැ නේද එතකොට. ඒ නිසා සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කොලකින් හරි වහලා තියන්න. මේ තියන්නේ අපේ අන්නස් පුඩුම. රසට ඇවිත් තින හොඳට ඇවිත් තිනවා.